රනිල් වික්‍රමසිංහ මහතා වසර 26ක් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සිටියද එක්සත් ජාතික පක්ෂ රටේ බලය රඳවා ගැනීමට සමත් වූයේ වසර 6 හමාරක් පමණක් නිසා තවදුරටත් පක්ෂය අරාජකත්වයට පත් නොකර නායකත්වයෙන් ඉවත්ව යන ලෙස එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් වන රංජිත් මද්දුම පණ්ඩාර සහ රවි සමරවීර මන්ත්‍රීවරු පසුකිය බ්‍රහස්පතින්දා එනම් 9 වනදා පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැසීමේදී වික්‍රමසිංහ මහතාගේ මූනටම කියා තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ පරාජයට පත් වූයේ සජිත් ප්‍රේමදාස මහතා නිසා නොවන බවත් මහා බැඳුම් කර බැංකු වංචාව චෝදනාව හේතු කොටගෙන එක්සත් ජාතික පක්ෂයේ පරාජය ආරම්භය සිදු වූ බවත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයාද වික්‍රමසිංහ මහතාට නායකත්වයෙන් ඉවත්වන්නයි මෙහිදී පවසා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය මුලපටන්ම මෙරට සංගරුවනට හිරිහැර කර අමනාප කරගත් බවත් පෙරහරවලට ගෙනගිය අලිපැටවුන් පවා රැගෙන විත් පක්ෂයේ බෞද්ධ පදනම විනාශ කරගත් බවත් රවි සමරවීර මන්ත්‍රීවරයා චෝදනාත්මකව එහිදී සඳහන් කර තිබෙනවා. නායකත්ව මණ්ඩලයක් ඇතිකර එහි මුල්පිටුව කරු ජයසූරියට මහතාට ගෙනවිත් එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ පදනම නැවත තහවුරු කරගත යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා ගෙනා යෝජනාවට එහිදී සහය දක්වා ඇත්තේ නවීන් දිසානායක වජිර අබේවර්ධන, දයාගමගේ පාලිත රංගි බණ්ඩාර සහ ආශු මාරසිංහ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් පමණක් බවද වාර්තා වෙනවා. ඒ පිළිබඳව ඔවුන් අදහස් දක්වද්දී ඔවුන්ට එරෙහිව සජිත් පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් එල්ල කර ඇති අතර ආශු මාස්රසිංහ මන්ත්‍රීවරයාට එක් අවස්ථාවකදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පහරදීමේ උත්සාහයක පවා නියලුණු බවද එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා. කරු ජයසූරිය මහතා වෙනුවෙන් පෙනී සිටිමින් සිංහල බෞද්ධ පදනම ගැන කතා කළ වජිර අබේවර්ධන මන්ත්‍රීවරයාට මලික් සමරවික්‍රම මහතා අතීත සිද්ධියක් මතක් කර උපහාසාත්මකව පිළිතුරු සපයා තිබෙනවා. වරක් කරු ජයසූරිය මහතාගේ සරම ඔළුවෙන් ගලවන බව කී වජිර දැන් කරු වෙනුවෙන් පෙනී ඉන්නේ කෙලෙසදයි සමරවික්‍රම මහත්වරයා මෙහිදී ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා. හම්පන්තොට එක්සත් ජාතික පක්ෂ ඡන්ද පදනම පිළිබඳව අදහස් දක්වන්නට ගිය ජාතික සංවිධායක නවීන් දිසානායකට තලතා අතුකෝරල චන්ද්‍රාණි බණ්ඩාර මන්ත්‍රීවරයන් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ පසුපෙලින් දැඩි වාග් ප්‍රහාරයකට ලක්වෙන්නට සිදු වී තිබෙනවා. තමා එක්සත් ජාතික පක්ෂයේ 1,400ක පමණ මුදලක් වැය කර ඇති නමුත් එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදු සැලකිල්ලක් තමන්ට නොලැඹුණු බව පවසමින් දයාගමගේ මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව එහිදී කරුණු දක්වා තිබෙනවා. අඩුම තරමින් තමන්ගේ සෙවනැල්ල සීනි සමාගමටවත් තමන්ට ලබා දෙන්නට එක්සත් ජාතික පක්ෂය කාරුණික නොවූ බවද ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබුණා. පාලිත රංගි බණ්ඩාර මන්ත්‍රීවරයාද සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව අදහස් දක්වන්නට ගොස් සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ මන්ත්‍රීවරුන්ගේ දෝෂ දර්ශනයට ලක් වූ බවද එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරනවා. මෙම කණ්ඩායම් රැස්වීම බ්‍රහස්පතින්දා පස්වර 3:45 ඇරඹී රාත්‍රී 8:15 දක්වා පැය 4 හමාරක කාලයක් මුළුල්ලේ පැවැත්වී තිබෙනවා. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබූ බවද වාර්තා වුණා. ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.